අපිට ප්‍රශ්නයක් තියෙන එක පැත්තකින් ආණ්ඩුව මැතිවරණයකට ලෑස්ති වෙන. අනිත් පැත්තෙන් මොළහතේ මුදල් ලැබෙති පිටුහතේ බදුපණක් ගෙනල්ලා අපේ අර මුදල් කොල්ල කන්න හදනවා. දැන් අපි අහන්නේ මේ රටේ සේවක අර්ථසාධක අර මුදල් කොල්ල කන්න ගෙන ආපු පණත ගෙන එන්නේ කාගේ උපදෙස්වලටද? කාගේ වමනාවටද? නිසා දැන් අපිට කියනවා මේ පණත හරහා මේ ධනපතියන්ගෙන් සල්ලි ගන්න හදන එකක් තියෙනවා. ඒකට විරුද්ධ නෑ. අපි කියන්නේ ආණ්ඩුව ඕන පණතක් ගේන්න. ඕන බද්දක් අය කරගන්න. හැබැයි සේවක අරමුදල් කොල්ල කන්න ලෑස්ති වෙන්න එපා. පහුගිය ආණ්ඩුවත් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත ගෙනල්ලා සේවක අර්ථසාධක අරමුදල ආදායම් බද්දට අහු කරා. ඊට කලින් රඳවා ගැනීමේ බද්ද තිබුණා. ඒ හරහා 111ක් අය කරමින් තිබුණා. ඒක එක පැත්තකින් නිදහස් කරන ගමන් අනිත් පැත්තෙන් 114ක ආදායම් බද්දට මේ සේවක අර්ථසාධක අරමුදල යට කරා. ආණ්ඩු එන එන හැම වෙලාවෙම කොටස් වලට බලේ දාලා කොල්ල කෑවා. බැඳුම් කරේ දාලා කොල්ල කෑවා. මේ ආපහු වතාවක් අධිභාරයක් ගහලා සම්පූර්ණ කොල්ල කන්න හදනවා. ආණ්ඩුව රටේ මිනිස්සුන්ට රටට වැඩ කරනවා කියලා සේවකයාගේ සල්ලි කොල්ල කාලා ගමේ ඉන්න තමන්ගේ හිතවතුන්ට බෙදලා දෙන්න නම් හදනේ. අපි කියන මාත්‍යෝ මේකට ලෑස්ති වෙන්න එපා. අපි ලෑස්ති මේ සටනට. සවහාම අර්ථසාධක අරමුදල බාරකාර අරමුදල ඇතුළු සේවක අරමුදල් අධිභාර බදු පනතෙන් වහාම නිදහස් කරන්න කියන බලපෑමයි අපි මේ කරන්නේ.